කිතුනු දහමේ එන හැම සදාචාරමය ඉගැන්වීමක්ම හැම සදාචාරමය මිනුම් දණ්ඩක්ම ඒවගේම සදාචාරය පිළිබඳව හැම ජීවිත රටාවක්ම සකස් වෙලා තියෙන්නේ කිතුනු දහමේ එන තවත් ගැඹුරු අත්දැකීමකට සම්බන්ධවයි. ඒ අත්දැකීම ඒ ගැඹුරු අත්දැකීම තමයි කිතුනු ජීවිතය එහෙම නැත්නම් ක්‍රිසුන් වහන්සේගේ අනුගාමිකයෙක් වශයෙන් ජීවත් වීමේ කාර්යයේදී අපට කාරණා තුනක් මත යැපෙන්න වෙනවා. ඒ කාරණා තුන තමයි කිතුනු ජීවිතය කිතුනු සාක්ෂි දැරීම ඇදහිල්ලේ බලාපොරොත්තුවේ ප්‍රේමයේ ගමනක්. ඒ වගේම කිතුනු සදාචාරයේ ඒ ගුණ ලක්ෂණයන් එහෙම නැත්නම් ඒ මහා යථාර්ථයන් කිතුනුවන් කාගේ මතවත් බලයෙන් පටවන්න යන්නේ නැහැ. අපි මිනිස්සුන්ට ආරාධනා කරනවා මේ දිහා මේ ඉගැන්වීම් දිහා මෙහෙම බලන්න මේ දෘෂ්ටි කෝණයෙන්. පුළුල් දෘෂ්ටි කෝණයකින් බලන්න. එතකොට එයින් හැමෝටම යහපතක් වෙනවා. මොකද මනෝවිද්‍යාත්මක වශයෙන් අපි ඕනෑම දෙයක ඒ මිනුම් දඬු පල්ලැහැට දැම්මම මිනිසුන් විසින් කරන දෙයක් තමයි මිනිස්සු ඒ මිනුම් දඬු තවත් පල්ලැහැට දාගන්නේ. එතකොට වෙන්නේ සමස්තයක් වශයෙන් සමාජයක සදාචාරමය පිරිහීම තව දරුණු වෙනවා. ජේසු පිහිටයි. කිතුනු දහමේ එන සදාචාරමය වටිනාකම් සදාචාරමය පුරුෂාර්ථ සමහර පුද්ගලයන්ට දුෂ්කරයි වගේ එහෙම නැත්තම් ප්‍රායෝගික නෑ වගේ පෙනෙන්නේ ඇයි? දැන් සමහරක් අය හිතනවා සමහරක් දේවල් හරි අමාරුයිනේ කරන්න කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොතින් තරුණයෙකුට විවාහ වෙනකන් පිරිසිදුව සිටීම ලිංගික ක්‍රියාවන් වලින් මිදී සිටීම අමාරු දෙයක් වශයෙන් දැනෙන්න පුළුවන්. ඒ වගේම විවාහ වුණු කෙනෙකුට බිරිඳකට හෝ ස්වාමි පුරුෂයෙකුට තම බිරිඳට හෝ ස්වාමි පුරුෂයාට පක්ෂපාතව සිටීම වෙනත් අයථා සම්බන්ධකම් වලට පැටලෙන්නේ නැතුව සිටීම දුෂ්කර කාර්යයක් මෙන් පෙනෙන්න පුළුවන්. ඒ වගේම සමහර පුද්ගලයන් හිතනවා ගබ්සාව කියන දේ කොහොමද නොකර ඉන්නේ? එහෙම නැත්නම් කොහොමද ගබ්සාව තහනම් කරන්නේ? ඒක දුෂ්කර කාරණාවක් නොවේද යනාදි වශයෙන් තර්ක විතර්ක සමාජයේ අපට අහන්න ලැබෙනවා. දැන් එවැනි දුෂ්කරතාවයන් ගැන කතිකාවක් ඇතිවීමේ වරදක් නැහැ. ඒවා ගැන අපි අවංකව සාකච්ඡා කළ යුතුයි. නමුත් එහිදී එක කාරණාවක් බොහෝ දෙනෙකුට අමතක වෙනවා. ඒ තමයි කිතුනු දහමේ එන හැම සදාචාරමය ඉගැන්වීමක්ම හැම සදාචාරමය මිනුම් දණ්ඩක්ම ඒවගේම සදාචාරය පිළිබඳව හැම ජීවිත රටාවක්ම සකස් වෙලා තියෙන්නේ කිතුනු දහමේ එන තවත් ගැඹුරු අත්දැකීමකට සම්බන්ධවයි. ඒ අත්දැකීම ඒ ගැඹුරු අත්දැකීම තමයි කිතුනු ජීවිතය එහෙම නැත්නම් ක්‍රිසුන් වහන්සේගේ අනුගාමිකයෙක් වශයෙන් ජීවත් වීමේ කාර්යයේදී අපට කාරණා තුනක් මත යැපෙන්න වෙනවා. ඒ කාරණා තුන තමයි කිතුනු ජීවිතය කිතුනු සාක්ෂි දැරීම ඇදහිල්ලේ බලාපොරොත්තුවේ ප්‍රේමයේ ගමනක්. ඒක සෑම විටම සෑම මොහොතක එහෙමයි. එතකොට ඇදහිල්ලේ බලාපොරොත්තුවේ ප්‍රේමයේ ගමනකට පුද්ගලයෙක් කැපවෙන්නේ නැතුව ඒ වගේම විශේෂයෙන්ම ඇදහිල්ලෙන් බලාපොරොත්තුවෙන් ප්‍රේමයෙන් තම අධ්‍යාත්මික ජීවිතයට අවශ්‍ය ශක්තිය ඒ වගේම ඒ අවශ්‍ය කරන ඒ මගපෙන්වීම ආලෝකය ලබන්නේ නැතුව සදාචාරමය ජීවිතයක් ගත කිරීම දුෂ්කර වෙනවා. ඒක එහෙම තමයි. දැන් අපි හිතමුකෝ තරුණයෙකුට විවාහ වෙනකන් ඒ තරුණයා කැමති පිරිසිදුව ඉන්න, සුද්ධවන්තව ඉන්න.
එතකොට ඒ සිතුවිල්ල බොහොම හොඳ සිතුවිල්ලක්. හැබැයි ඒ සිතුවිල්ල ක්‍රියාවට නැගීමට, ඒ අදිෂ්ඨානය ක්‍රියාවට නැගීමට ඒ තරුණයාට හෝ තරුණියට අවශ්‍යයි ලොකු හයියක්, ශක්තියක්. ඒ කොහෙන්ද ලබා ගන්නේ? ඇදහිල්ලේ, බලාපොරොත්තුවේ සහ ප්‍රේමයේ ජීවිතයකින්. එහෙම නැත්නම් ඇදහිල්ලෙන්, බලාපොරොත්තුවෙන් සහ ප්‍රේමයෙන් එන ශක්තියෙන් තමයි ඒ ලබා ගන්නේ. එහෙම දැක්මක් නැතුව සමහර විට එවැනි ජීවිත රටාවක් හරි අමාරු වෙයි නඩත්තු කරගන්න. ඒ වගේම තම බිරිඳට හෝ ස්වාමි පුරුෂයාට පක්ෂපාතව ඉඳීම සඳහා පුද්ගලයෙකුට අවශ්‍යයි ඇදහිල්ලේ, බලාපොරොත්තුවේ, ප්‍රේමයේ ශක්තිය. ඒ වටිනාකම් තුනෙන් ලැබෙන ඒ මඟ පෙන්වීම සහ ආලෝකය අවශ්‍යයි. නැත්තං වෙන්නේ අපට කොතරම් උවමනාවක් තිබුණත් යහපත් ජීවිතයක් ගත කරන්න, ශුද්ධෝ ජීවිතයක් ගත කරන්න සමහර කලාවට අපට තේරෙනවා අපේ ශක්තියෙන් එය අමාරුයි කියලා නඩත්තු කරන්න. එවගේම අපි හිතමු තරුණ යුවලකට තමන්ට ලැබෙන්න ඉන්න දරුවාව ගබ්සා නොකර ඉන්න, එහෙම නැත්නම් විවාහ වෙන්න පෙර ගැප්ගෙන ගබ්සා නොකර එයට මුහුණ දීමට, ඒ අභියෝගයට හෝ ඒ මිනිස්සුන්ගෙන් ලැබෙන ඒ යම් යම් ආකාරයේ විවේචනවලට මුහුණ දීමට ලොකු ආත්ම ශක්තියක්, අධ්‍යාත්මික බලයක් අවශ්‍යයි. ඒ සඳහා අපට ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය මත යැපෙන්න වෙනවා. ඒක නිසා තමයි සෑම සදාචාරමය ඉගැන්වීමක්ම, යථාර්ථයක්ම ක්‍රියාවට නැගීමේදී හෝ සාක්ෂි දැරීමේදී, ඒවට සාක්ෂි දැරීමේදී මේ ගුණ ලක්ෂණ දේවධාර්මික පුරුෂාර්ථ වලින් තමයි අපි අවශ්‍ය ශක්තිය, බලය ලබාගත යුත්තේ. නැත්තං බොහෝ පුද්ගලයන් හිතන කොහොමද මේවා කරන්නේ, මේ දේවල් මේ වර්තමාන ලෝකයට ගැලපෙන්නේ නෑ නේද, මේවා මේ පරණ කාලේ අදහස් නේද, දැන් අපි ඉන්නේ වෙනත් ලෝකයක, බොහොම නිදහසේ ලිබරල් වාදී විදියට හිතන ලෝකයක ඉන්නේ. ඉතින් ඒ වගේ ලෝකයකට මේවා, මෙවැනි ඉගැන්වීම්, මෙවැනි යල්පනගිය ඉගැන්වීම් ගැලපෙනවාද කියන ඔය ඒ ආකාරයේ තර්ක එන්නේ ඒ අවබෝධයේ තියෙන සීමාවන් නිසා. ඒ වගේම කිතුණු සදාචාරයේ ඒ ගුණ ලක්ෂණයන්, එහෙම නැත්නම් ඒ මහා යථාර්ථයන් කිතුණුවන් කාගේ මතවත් බලයෙන් පටවන්න යන්නේ නැහැ. අපි මිනිස්සුන්ට ආරාධනා කරනවා මේ දිහා, මේ ඉගැන්වීම් දිහා මෙහෙම බලන්න, මේ දෘෂ්ටි කෝණයෙන්, පුළුල් දෘෂ්ටි කෝණයකින් බලන්න. එතකොට එයින් හැමෝටම යහපතක් වෙනවා. මොකද මනෝවිද්‍යාත්මක වශයෙන් අපි ඕනෑම දෙයක ඒ මිනුම් දඬු පල්ලැහැට දැම්මම මිනිසුන් විසින් කරන දෙයක් තමයි මිනිස්සු ඒ මිනුම් දඬු තවත් පල්ලැහැට දාගන්නවා. එතකොට වෙන්නේ සමස්තයක් වශයෙන් සමාජයක සදාචාරමය පිරිහීම තව දරුණු වෙනවා. දැන් උසස් මිනුම් දඬු තිබුණම, දැන් උදාහරණයකට ඒ කාලේ තිබුණු දෙයක් තමයි බොහෝ සමාජවල විවාහ වෙනකන් තරුණ තරුණියෝ බොහොම පිරිසිදුව ඉන්දියා ශුද්ධවන්ත ජීවිත ගත කරා. එතකොට දැන් එවැනි මිනුම් දණ්ඩක් තිබුණම සමාජයක සමහරක් තරුණ තරුණියෝ ඉන්න පුළුවන් ඒ මිනුම් දණ්ඩට අනුව ජීවත් නොවන, එය උල්ලංඝනය කරන අය හැම කාලෙම ඉඳලා තියෙනවා. නමුත් සමාජයේ පිළිගැනීමක් තියෙනව නම් නෑ. හොඳම දේ තමයි තරුණ තරුණියෝ විවාහ වෙනකන් හොඳින් ඉන්න ඕන, පිරිසිදුව ඉන්න ඕන කියන එක. අර සදාචාරය පිළිබඳ තියෙන වටිනාකම උසස් මට්ටමක පවතිනවා. ඒ මට්ටම උල්ලංඝනය කරන අය හැම කාලෙකම ලෝකෙ ඉඳලා තියෙනවා, හැම තැනකම. නමුත් එවැනි මට්ටමක් තිබීමෙන් බොහෝ දෙනෙක්ගේ ජීවිත ආරක්ෂා වෙනවා. සමාජයේ සදාචාරමය පිරිහීම අඩු වෙනවා. එතකොට දැන් ඕක නූතන ලෝකයේ වෙලා තියෙන්නේ මේ වගේ දේවල් නිකම් බොරු වැඩ, මේ යල් පැනගිය මති මතාන්තර කියලා. ඒ මිනුම් දඬු අයින් කරාම, ඒ මිනුම් දඬු එහාට මෙහාට කරාම මොකද වෙන්නේ? සදාචාරමය වශයෙන් පිරිහීම වැඩි වෙනවා, අසීලාචාරකම් වැඩි වෙනවා. ඒ වගේම විවාහයට පෙර ගැප් ගැනීම් වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ ගබ්සාවන් වැඩි වෙලා තියෙනවා. දැතර බලන්න, යම්කිසි සදාචාරමය මිනුම් දණ්ඩක් පල්ලැහැට දැම්මම
එයින් එක ප්‍රශ්නයක් විතරක් නෙවෙයි ඇති වෙන්නේ. එයින් තව ප්‍රශ්න දහස් ගණනාවකට ඉඩකඩ සැලසෙනවා. ඒ වගේම එයින් තවත් විශාල පිරිසකගේ ජීවිත අවුල් වෙනවා. ඒකයි ඕනෑම ජන සමාජයක මනා පැවැත්ම උදෙසා උසස් සදාචාරමය මිනුම් දඬු තිබිය යුතුයි. ඒ වගේම තව එකක් ගමු දැන් ඒ කාලේ තව දෙයක් තිබුණ එකක් තමයි විභාගයකදී අපි අවංකව එය කළ යුතුයි කියන එක. අපි දන්නේ අපි හිතමුකෝ 120යි කියලා පාඩමෙන් ඒක තමයි ඉතින් මම දන්න ප්‍රමාණය. මම ලෑස්ති උනේ 120යි. ඒතර මට ලකුණු ලැබෙන්නත් තියෙන සම්භාවිතාව එච්චරයි. මොකද මම දන්න ප්‍රමාණයනේ. නමුත් දැන් වංචාවෙන් හෝ හොරකමෙන් හෝ කොපි කරලා හෝ බලන්නේ කොහොම හරි ඉහළ ලකුණු ගන්න. කොහොම හරි හොඳින් පාස් වෙන්න තමයි බොහෝ අය උත්සාහ කරන්නේ හොඳින් හෝ නරකින්. එතකොට මොකද වෙන්නේ? විවිධ වෘත්තිකයන් බිහි වෙනවා. අපි හිතමු වෛද්‍යවරු, ඉංජිනේරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඊට පස්සේ නීතිඥවරු, ගණකාධිවරු වගේ අය බිහි වෙනවා කොහොම හරි. හැබැයි ඔවුන්ගේ දැනුමේ මට්ටම බොහොම අවම මට්ටමක තියෙන්නේ. ඔවුන්ට උපාධි තිබුණට, ඔවුන්ට සම්මාන ලැබුණට ඇත්තට ඔවුන්ගේ ක්ෂේත්‍රය ගැන ගැඹුරු අවබෝධයක් නැහැ. ගැඹුරු පරිචයක් නැහැ ඔවුන්ට. මොකද ඒ ඔවුන්ගේ ආකල්පය නිසා. එතකොට බලන්න අපි හිතමු යම් කිසි ක්ෂේත්‍රයක විශාරදයෙක්, ඔහු ලෝකේ ඉන්න විශාරදයෙක්. හැබැයි ඒ විශාරදයාගේ දැනුම හරි සීමිතයි. එතකොට ඔහු ඇත්තට නියම විශාරදයෙක් නෙවෙයි. එතකොට ඒකෙන් හැල්ලුවට පත් වෙන්නේ, අවඥාවට ලක් වෙන්නේ ඒ පුද්ගලයාම තමයි. ඒක නිසා තමයි දැන් බොහොම සුළු දෙයක් වගේ විභාගයක් වැනි දෙයකට පවා යම් කිසි මට්ටමක් තිබිය යුත්තේ ඒ නිසයි. ඒ මට්ටම පල්ලහැට දැම්මම මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගය සමත් වෙන ප්‍රමාණය රටේ වැඩි වෙනවා තමයි. එතකොට අපි තුමු හැමෝම ගණන් පාස් වෙලා, හැබැයි ගණිතය පිළිබඳ ඒ පාස් වුණු අයගේ දැනුම බොහොම සීමිතයි. ඉතාම පල්ලහැ මට්ටමක තියෙන්නේ. දැන් සමහර වෘත්තින්වලදී ඔය නිසා විශාල අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. දැන් අපි නු වෛද්‍ය ක්ෂේත්‍රය කියලා උදාහරණයකට. එතකොට අපි හිතමු යම් කිසි විශේෂඥ ඥානයක් තියෙන ක්ෂේත්‍රයක් ගැන ඉන්න විශේෂඥවරුන්ගේ දැනුම සීමා වුණා මොකද වෙන්නේ? මිනිස්සු මැරෙන ප්‍රමාණය වැඩි වෙනවා. ලෙඩ්ඩුන් සුව නොවන ප්‍රමාණය වැඩි වෙනවා. මොකද විශාරදයෝ ඉන්දියට ඔවුන්ගේ දැනුම ඇත්තට සැබෑ ගැඹුරු විශාරද දැනුමක් නෙවෙයි. ඒක නිසායි ඒ සමහර දේවල් සම්බන්ධයෙන් සමාජයේ මිනුම් දණ්ඩ පල්ලහැට දැමිය යුතු නැත්තේ නිසා. ඒතො එහෙම දැල්මම වෙන්නේ මුළු සමාජයටම මේ බලපානවා. මුළු සමාජයටම, සමාජයේම පිරිහීමට එය බලපානවා. ඒක නිසා සදාචාරමේ වශයෙන් උසස් මිනුම් දඬු තියෙන සමාජවල අවුල් සහගත භාවය හරි අඩුයි. ඉතිහාසයට අනුවත් වර්තමාන ලෝකෙත් එවැනි සමාජවල සමාජ අර්බුද සීමා වෙනවා. සමාජ අර්බුද අඩු වෙනවා. මොකද ඔවුන් ජීවත් වෙන්නේ යම් කිසි, අපි කියන්නේ අර ස්ටෑන්ඩඩ් එකකට, යම් කිසි මිනුම් දණ්ඩක් අනුව. ඒක නිසා අවුල් සහගත භාවයන් අඩු වෙනවා. දැන් අපි ගමු තව සරල උදාහරණයක්. අපි කියමුකෝ රටක රියදුරු පුහුණුව ලබන අයට ඔවුන් එතරම්ම මේ තවම ඒ රියදුරු විෂය, ඒ කියන්නේ වාහන පැදවීමේ පුරුද්ද ඉතා ගැඹුරින් ප්‍රගුණ කර නොතිබුණත් මතුපිට දැනුමකින් ඔවුන්ට අපි කියමුකෝ ඒ රජයෙන් හරි ඒ ආයතනවලින් දෙනවා කියලා බලපත්‍ර. එතකොට මොකද වෙන්නේ? ඒ රටේ රිය අනතුරු සිදුවෙන ප්‍රමාණය වැඩි වෙනවා. මොකද ඔවුන්ට ලයිසන් තිබුණට ඔවුන් තවම ඇත්තට මේක හරියට ගැඹුරින් ඇති තරම් හදාරලා නැහැ. කොහොම හරි පගාව දීලා අඳුරන හිතවත්කම් මගින් තමයි ඔවුන් මේ රියදුළු බලපත්‍ර ලබාගෙන තියෙන්නේ. එතකොට බලන්න විශාල ප්‍රමාණයක් හැම අවුරුද්දෙම මිය යන ප්‍රමාණය, රියානතුරු වලින් දුක් විඳින ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපිට එය తాවකාලික ලෙස නොපෙනුනාට දීර්ඝකාලීන වශයෙන් එවැනි සමාජ එන්ඩ එන්ඩ පිරිහුණු සමාජ බවට පත් වෙනවා. ජීවත් වෙන්ඩ නුසුදුසු සමාජ බවට පත් වෙනවා. එනිසා තමයි මිනිස්සු කැමති වුණත් අකමැති වුණත් සමහර මිනුම් දඬු පල්ලැහැට දාන්න නැතිව යම් මට්ටමක තියාගත යුතුයි. ඒව පල්ලැහැට දැම්මම මොකද වෙන්නේ? තවත් අපේ මිනිස්සු පල්ලැහැට දානවා.
දැන් ඉස්සර කතෝලික සම්ප්‍රදාය තුලක් තිබුණා හැම සිකුරාදාම අර ගොඩමස් වලින් වැලකී සිටීමේ සම්ප්‍රදායක් තිබුණා හැම සිකුරාදාම මස් වර්ග අනුභව කරන්නේ නැහැ මාළු ටිකක් හරි කරවල ටිකක් හරි කන්න පුළුවන් නමුත් කිසිම මස් වර්ගයක් අනුභව කරේ නැහැ ඒ වගේම निराහාර ශීල ඉඳීම එක්වරු ශීලය බොහෝ අවස්ථාවන් වලදී ධෛර්යයට පත් කරා ඊට පස්සේ මොකද වුනේ එය අලුබදාදා සහ මහසිකුරාදාට ඒක තමයි අවම සුදුසුකම වුනේ අඩු ගන්න ඒ දවස් දෙකේදී හෝ निराහාර ශීලයේ සිටීම ඉන්න කියලා ධෛර්යමත් කිරීමක් ආවා ඒ ඇත්තට උපරිමයනේ අවමය නමුත් මිනිසු මොකද කරේ ඊට පස්සේ සමහර කාලවට ඒ දවස් දෙකත් මතක නැහැ බොහෝ අයට ඒක අර ඔළුවේ නැති නිසා ඒකට ප්‍රගුණ කිරීමක් නැති නිසා ඊට පස්සේ මොකද වුනේ ඒ පුරුද්ද ඒ සම්ප්‍රදාය හිමීට ගිලිහෙන්න පටන් ගත්තා කිතුනුවන් අතර. එතකොට මොකද වුනේ අපි යම් කිසි මිනුම් දණ්ඩක් පල්ලැහැට දැම්මම මිනිස්සු විසින් එය තවත් පල්ලැහැට දා ගන්නවා. ඒ මිනිස් මිනිස්යාගේ ස්වභාවය ඒකයි මිනිස්සු කැමති අර ලේසි දේ. මිනිස්සු සාමාන්‍යයෙන් ලෝකේ ඉන්න බහුතරයක් 99%ක්ම අධ්‍යාත්මික වශයෙන් කම්මැලි ඕක තමයි ඇත්ත කතාව. ඕක තමයි සත්‍ය මානවයා පිළිබඳ. මිනිසු අධ්‍යාත්මිකව සහ බුද්ධිමය වශයෙන් කම්මැලි. මිනිසු බලන්නේ ලේසි විදිහ. පහසු විදිහ තමයි. එතකොට මිනුන් දඩු පල්ලැහැට දැම්මම අර අධ්‍යාත්මික වශයෙන් කම්මැලි ජනතාව මොකද කරන්නේ? ඒක තවත් පල්ලැහැට දා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අධ්‍යාත්මික සහ සදාචාරමය වශයෙන් පිරිහීම වැඩි වෙනවා. ඒක නිසා තමයි සමහර දේවල් විශේෂයෙන්ම සදාචාරය පිළිබඳ මිනුම් දඬු පල්ලැහැට දානවා කියන්නේ අවම කරනවා කියන්නේ සමාජයේ අනිවාර්යෙන් විනාශය කරා යන සමාජයක්. එතකොට අපි හිතමු උදාහරණයකට යහපත් සමාජයක් බිහි කරන්න අපි හිතමු තරුණ තරුණියන් විවාහ වෙනකන් පිරිසිදුව සිටියේ යුතුයි කියන මිනුම් දඬ ඉතාම හොඳ මිනුම් දඬක්. ඒක අත්‍යවශ්‍ය දෙයක්. නැත්තම් දුරාචාරය සදා අපචාර ගබ්සා කිරීම වැනි දේවල් ඒ සමාජවල වැඩි වෙනවා. ඒ වගේම ස්වාමි පුරුෂයා බිරිඳ එකිනෙකාට කොතරම් අරගල තිබුණත් ප්‍රශ්න තිබුණත් දුර්පරීක්ෂාවන් තිබුණත් එකිනෙකාට පක්ෂපාතීව විශ්වාසවන්තය සිටිය යුතුයි කියන මිනුම් දඬ කිසි හේතුවක් නිසා පල්ලැහැට දැම්මොත් එහාට මෙහාට කරොත් මොකද වෙන්නේ? බිඳුණු පවුල්වල ප්‍රමාණය ලෝකෙ වැඩි වෙනවා. ඒතර ළමයිනුත් අනාථ වෙනවා, අසරණ වෙනවා. සමාජයේ ප්‍රශ්න වැඩි වෙනවා. මද්රවල්ට බාවි ඇබ්බැහි වෙන දූ දරුවන් වැඩි වෙනවා. සමාජයේ තියෙන අපචාර වෙනත් විෂම ප්‍රශ්න වැඩි වෙනවා. එතකොට මේ මිනිසුන් ඒ දෙයට එකඟ වුණත් නැතත් මිනිසු ඒ දේ ඒ විදිහට පිළිපැද්දත් නැතත් සමහර සදාචාරයේ මිනුම් දඬු කිසි හේතුවක් නිසා එහාට මෙහාට කිරීම ඉතාම විනාශකාරී දෙයක් වෙනවා. ඒක නිසා තමයි මේ සමහර දේවල් තියෙනවා සදාචාරය පිළිබඳ මේ දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙන්නේ නැහැ. මොකද මානවයාගේ මූලික ස්වරූපය කාලෙන් කාලට වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා ලෝකය වෙනස් වෙනවා කියලා මේ සමහර මිනුම් දඬු වෙනස් කළ යුතු නැහැ. ඒවා ඒ විදිහට ආරක්ෂා කර ගැනීම සෑම ජන සමාජයකම සැබෑ ප්‍රගමණය ප්‍රගතිය උදෙසා අත්‍යවශ්‍ය තත්ත්වයක් වෙනවා. ඒක නිසා අපි නැවතත් මෙවැනි කාරණාවන් ගැන අවධානය යොමු කිරීම සිතීම අපගේ අනාගත පරම්පරාවන් වෙනුවෙන් ඉතාම වැඩදායක කාර්යභාරයක් වෙනවා නොඅනුමානයි. ජේසු පිහිටායේ.